Sadhu Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Namo Tassa Bhagavato Arahato Samma Sambuddhassa Ayankai kayanupassanati me bhikkhave Pumbe ananusute sudhammesu Chakkhum udapadi jnanam udapadi Panya udapadi vijja udapadi Aloko udapadi Namo Buddhaya Pinna Swamin Vahansa Shraddhavanta Pinnatni Sonduru Niwan Maga Gena Katabaskaravana Me Sadham Katabahat Samaga Ada Davaseet Pinna Swamin Vahansa Samagin Napi Sutra Desanava Kesaru Karagena Me Dharma Sakachava Pavatvanni සතර සතිපට්ඨානයේ ගැන සතිපට්ඨාන සංයුක්තිය ඇසුරින් අඹපාලි වර්ගී සූත්‍ර අපි කතා කළා. ඒ වගේම නාලන්ද වර්ගී සූත්‍ර දේශනාත් සීලට්ඨිති වර්ගී සූත්‍ර දේශනාත් කතා කළා. අද අපි කතාබස් කරන්නේ අනනුසුත වර්ගයට අයිති සූත්‍රවල පළවෙනි සූත්‍රය. මේ පළවෙනි සූත්‍රයේ නමත් පින්නස් ස්වාමීන් වහන්ස අනනුසුත සූත්‍රය. අනනුසුත කියන්නේ කලින් අහලා නැති දෙයක් ගැන වදාළ කොටසක්. අපි මුලින්ම මේ පාලියෙන් කොටසක් සජ්ජහනා කළේ මේ සූත්‍රයේ මුල් කොටස. ඉතින් පින්නස් ස්වාමීන් වහන්ස මේ කලින් අහලා නැති දේ මොකද්ද? මේ කලින් අහලා නැති දේ මේ විදිහට දේශනා කළේ කවුද? ඉතින් මේ අනනුසුත සූත්‍රය ඇසුරින් පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අපි දැනගන්න කැමති මූලිකව මොකද්ද මේ කලින් අහපු නැති දේ කියලා. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්ස. මේ අනනුසුත සූත්‍රයේදී පින්වත් ස්වාමීන් වහන්ස අපට ප්‍රකට වෙන්නේ අපට හිත පහදවා ගන්නට ප්‍රධාන කොටම අවස්ථාව ලැබෙන්නේ අපගේ ශාස්ත්‍රූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සම්මා සම්බුද්ධත්වයේ ගැන සම්මා සම්බුදු බුදු ගුණයේ ගැන. ඒ කියන්නේ අපගේ බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව කිසිවෙකුගේ උපකාරයක් නොමැතිවම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මේ උතුම් ධර්මයේ අවබෝධ කොට වදාලා කියන කාරණාව තමයි අපට දැනගන්න ලැබෙන්නේ. කියන උන්වහන්සේට පෙර නොයසූ විරු ධර්මයන්හි ධම්මස 15 මේ ධර්මයේ පිළිබඳව ඒ වගේම ඥානෙ ප්‍රඥාව විද්‍යාව ආලෝකයේ 15 කියලා මේ උතුම් දේශනාවේදී සඳහන් වෙනවා. ඉතින් මේ ආකාරයටම අපට මේ කරුණු ගැන විග්‍රහ වෙන දේශනාවක් අපිට පින්නස් ස්වාමීන් වහන්සේ මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රථම කොටම දෙවි මිනිසුන්ට දේශනා කොට වදාළ උතුම් ධම්සක්පේතුම් සූත්‍රයේදී එහිදීත් බුදුරජාණන් වහන්සේ මේ කරුණවලින්ම අපට දේශනා කරනවා. ඉදං දුක්ඛං අරේ සච්ඡන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු මේ වනාහි දුක නම් වූ ආර්ය සත්‍යයි කියා පෙර නොයසූ විරු ධර්මයන්හි ධම්මස 15 චක්කුං උදපාදි ඥානං උදපාදි. ඉගෙන බුදුරජාණන් වහන්සේට පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු කියන්නේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේට පෙර නොයසූ විරු ධර්මයන්හි කියන්නේ පෙර කලින් අහලා කලින් කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුෙන් අහපු නැති විදිහට නොහපු ධර්මයන්හි ධම්මස 15 ඥානෙ 15 ඒ වගේම
ප්‍රඥාව පහළ වුණා ඒ පිළිබඳව විද්‍යාව අවිද්‍යාව දුර වෙලා විද්‍යාව පහළ වුණා ඒ වගේම ආලෝකය පහළ වුණා ඉතින් බුදුරජාණන් වහන්සේ මේ විදිහට චතුරාර්ය සත්‍ය තිපරිවට්ටේකින් ද්වාදසාකාරයේකින් අවබෝධ කරපු ආකාරයේම දම්සක් පැවැතුම් සූත්‍රයේදී විස්තර වෙනවා පින්නස් ස්වාමීන් වහන්සේ. ඒ ආකාරයට අපගේ භාග්‍යතුන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිවර්ත තුනකින් යුතුව සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥ ඥාන වශයෙන් පරිවර්ත තුනකින් ඒ වගේම ආකාර 12කින් අවබෝධ නොකළ තාක්කල් මේ දෙවිමිනිස් ලෝකේ දෙවියන් සහිත මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකෙහි උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ ප්‍රතිඥා දුන්නේ නැහැ කියනවා. එහෙමයි. යම් කලෙක උන්වහන්සේ මේ විදිහට පරිපූර්ණ වශයෙන් චතුරාර්ය සත්‍ය ත්‍රිපරිවර්තයේකින් ද්වාදසාකාරයකින් අවබෝධ කළා දෙකල්ලි තමයි ශ්‍රී සම්බුද්ධත්වයේ ප්‍රතිඥා දුන්නේ කියන්නේ. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙතනදී මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව, ඒ වගේම චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානය උන්වහන්සේ ඒ සතර සතිපට්ඨානයේ පිළිබඳව පෙර නොයසූ විරු ධර්මයන් කියන්නේ පෙර නොයසූ විරු ආකාරයට උන්වහන්සේ ඒ පිළිබඳව ලත් අවබෝධය ගැන බුදුරජාණන් වහන්සේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු මේ දේශනාවේ නමත් අනුනුස්සත සූත්‍රේ ඒ පෙර නොයසූ විරු ධර්මයන්හි උන්වහන්සේට ඥානේ පහළ වූ ආකාරය පිළිබඳව ධම්මස ඥානේ ප්‍රඥාව විද්‍යාව ආලෝකයේ පහළ වූ ආකාරය පිළිබඳව තමයි මේ දේශමේදී විස්තර කරන්නේ මුලින්ම පින්වත් ස්වාමීන් වහන්සේ මෙමෙ දේශමේදී විස්තර කරනවා පින්වත් ස්වාමීන් වහන්සේ පාලියෙන් උපුටා දැක්වෝ ඒ පාඩේ අයං කායේ කායානුපස්සනාතිමේ භික්කවි මේ වනාහි මෙයයි කායානුපස්සනාව කියලා පෙර නොයසූ විරු ධර්මයන්හි මේ වනාහි කායානුපස්සනාවයි කියලා පෙර නොයසූ විරු ධර්මයන්හි දහම්මැස බුදුරජාණන් වහන්සේට පහළ වුණා. ඒ පිළිබඳව දකින්නා වූ ඇස පිරිසුදු ඇස දකින්නා වූ ඇස දහම්මැස ධර්ම දහම් ධම්මචක්කෝ බුදුරජාණන් වහන්සේට පහළ වුණා. ඥානං උදපාදි ඥානයේ පිළිබඳව පහළ වුණා. පඤ්ඤා උදපාදි ප්‍රඥාව පහළ වුණා විද්‍යා උදපාදි විද්‍යාව පහළ වුණා ආලෝක උදපාදි ආලෝකයේ පහළ වුණා. ඒ කියන්නේ පිරිසුදු ලෙසට මේ පිළිබඳව උන්වහන්සේට බුදුරජාණන් වහන්සේ සබ්බඤ්ඤු සර්වඥතා ඥානෙන් යුක්තයි කියන සියල්ල පිළිබඳව උන්වහන්සේ අවබෝධයෙන් යුක්තයි. උන්වහන්සේ ඥානං ජානාති පස්සම් පස්සති කියලා අපි හඳුනනවා. චක්කු බුහුතු දහම් ඇසින් උපන් කෙනා ඥාන බුහුතු ඥානයෙන් උපන් කෙනා ධම්ම බුහුතු ධර්මයෙන් උපන් කෙනා බ්‍රහ්ම බුහුතු ශ්‍රේෂ්ඨත්වයට පත් වූ කෙනා අතිසයින්ම ශ්‍රේෂ්ඨත්වයට පත් වූ කෙනා ඊළඟට අත්තස්ස නින්නේ තමේ දහම්හි අර්ථ මතුකොට දක්වන කෙනා අමතස්ස දහතා අමෘතේ දන් දෙන කෙනා මේ ආදී නම් වලින් බුදුරජාණන් වහන්සේ මේ හඳුන්වන්නේ මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ මේ ධර්මය පිළිබඳව පිරිසුදු ලෙසින්ම අවබෝධ කළ නිසා. එහෙමයි. කියන්නේ කායානුපස්සනාව දැන් බුදුරජාණන් වහන්සේ මෙයයි කායානුපස්සනාව කියලා අවබෝධ කළේ කොහොමද පින්නස් ස්වාමීන් වහන්සේ අර සතර සතිපට්ඨානේ අපිට බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දේශනා කළ තියෙන ආකාරයට. වෙන ආකාරයකට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව අපිට මහා සතිපට්ඨාන සූත්‍රයේදී අපිට මේ සතිපට්ඨාන සංයුක්ති පුරාවට මුණ ගැහුණානේ සතිපට්ඨානේ කායානුපස්සනාව විග්‍රහ කරලා තියෙන ආකාරයනේ. එහෙමයි සනස්. ඉද භික්කවේ භික්කු කායේ කායානුපස්සේ විහෙරති. මේ බුද්ධ ශාසනයේ භික්ෂුව කායේ කායානුපස්සේව වාසය කරනවා. කයෙහි කායානුව බලමින් වාසය කරනවා. ආතාපි කෙලිස් තවන වීර්යයෙන් යුතුව සම්පජානෝ කෙලිසුන් ප්‍රහාණය කරන නුවණි. ඊළඟට සතිමා මේ සිහියෙන් යුතු කෙලිසුන් ප්‍රහාණය කරන සිහියෙන් යුතු ආතාපි සම්පජානෝ සතිමා කෙලිසුන් කෙලිස් තවන වීර්යයෙන් යුතු කෙලිසුන් ප්‍රහාණය කරන නුවණින් යුතු ඒ වගේම මනා සිහියෙන් යුතු සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං මේ අනවබෝධයෙන් හටගත්තු මේ ලෝකයේ කෙරෙහි
අනවබෝධයෙන් හටගත්තු අභිජ්ජාවත් දැඩි ලෝභයත් දොම්නසත් ප්‍රහාණය කරමින් කය කෙරෙහි කායානුපස්සීව කයෙහි යථාර්ථය දකිමින් වාසය කරනවා. ඒක කරන්නේ කොහොමද? අර කායානුපස්සනාව 14 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ කය කෙරෙහි සිහිය පවත්වන ආකාරය විස්තර කරනවා. එහෙමයි. මේ ආනාපාන සති ඒක බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව යටතේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන ආකාරයේ අපිට මේ විස්තර වශයෙන් මහා සතිපට්ඨාන සූත්‍රය දිගින ගන්න ලැබෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සති අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේට මේ වනහයි කායානුපස්සනාවයි කියලා ධම්මස පහළ වුණා කියලා. ඒ කියන්නේ මේක අවබෝධුණා වැටුණා කියන අර්ථය නේද? ඒක බුදුරජාණන් වහන්සේට එදා මේ බෝධි මූලයේදීම ඒ ඥානය සර්වඥා ඥානෙ සමගින් පහළුණා කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ආනාපාන සතිය පිළිබඳව දැන් බුදුරජාණන් වහන්සේ එදා බෝධි මූලයේදී මේ ආනාපාන සතිය මුල් කරගෙන ශ්‍රී සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළෙත් නේ වෙනස. ආනාපාන සතිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨානෙම එදා වඩා නිම කළාන්නේ. ආනාපාන සතිය මුල් කරගෙන දැන් අර බුදුරජාණන් වහන්සේ කිම්බිල සූත්‍ර දේශනාවලදී ආනන්ද සූත්‍ර දේශනාවලදී මේ ආනාපාන සතිය මුල් කරගෙන සතිපට්ඨානෙ වැඩි යන ආකාරයේ බොජ්ජංග ධර්මයන් වැඩි යන ආකාරයේ තුල විද්‍යා විමුක්තිය ආදී සාක්ෂාත් කරගෙන චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්න ආකාරයේ පවා දේශනා කරලා තියෙනවනේ පින්නස්සන් හසනේ. එහෙමයි එහෙමයි. එතකොට මේ වනාහි මේ තුල කායානුපස්සනාව දැන් ආනාපාන සති භාවනාව ගත්තාම මේ තුල කායානුපස්සනාව වැඩි යන ආකාරයක් තියෙනවා. ඊට පස්සේ ගත්තාම ඉරියාපත භාවනාව ඊළඟට කායානුපස්සනාව යටතේ විස්තර වෙන භාවනාව එක බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන ආකාරයක් තියෙනවනේ. දැන් ඉරියාපත භාවනාව ගත්තාම ඉරියාපතේ විස්තර කරන්නේ කොහොමද? ගච්ඡන්තෝවා ගච්ඡාමි इति පජානාති. තිතෝවා තිතෝම් හිති පජානාති. මේ ගමන් කරනකොට ගමන් කරනවා කියන සිහියෙන් ගමන් කරනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ කායනුපස්සනාව දැනගත්තා කිව්වේ ඒ කොටස් දැන ගැනීම. ඔව් මේ විදිහට ඒ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ අපිට යම් විදිහකටද මේ බුද්ධ දේශනාවේදී මේ කායනුපස්සනාව විග්‍රහ කරලා තියෙන්නේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මේ විදිහට මේ තේරුම් ගත්තා. ඔව් තේරුම් ගත්තා කියන මේ ආකාරය තමයි මේ ඒ විදිහට පෙර නොයසෝ විරු ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවබෝධය ලබා ගත්ත කියන එක තමයි මෙතනදී මේ විස්තර වෙන්නේ. එහෙමයි. දැන් ධම්මසක් පැතන් සූත්‍රයේදී අර ත්‍රිවරි වට්ටය විස්තර වෙනවනේ. ඒ වගේ මේ දැන් මේ සතර සතිපට්ඨානය ගැනත් ඒ වගේ විස්තරයක් යනවාද සවනස්? එහෙමයි. දැන් ඒකට මේක ගලපන්න පුළුවන්කමක් නැහැ. ඒ ත්‍රිවරි වට්ටය එතනදී අර දුක්ඛාර සත්‍ය පිළිබඳව ඒක දුක ගැන අවබෝධ කරගන්න දුකේ දුක්ඛාර සත්‍ය පිළිබඳව කෘත්‍ය වශයෙන් තියෙන්නේ මේ දුක අවබෝධ කිරීම. එහෙමයි. ඊට පස්සේ ඒක කෘතඥානෙ වශයෙන් ඒක අවබෝධ කළ යුතු දුක අවබෝධ කළා කියන. ඒ විදිහටම මේකේ ඒ ක්‍රමයටම ගැලපෙලා යන විදිහක් මේකේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. මෙතනදී තියෙන්නේ පින්වත් ස්වාමීන් වහන්ස මේ වනාහි කායානුපස්සනාවයි කියලා බුදුරජාන් වහන්සේ මේ බුදුරජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කළේ යම් ආකාරයකින්ද ඒ ආකාරයට බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව පිළිබඳව තෙරුණ සුවිරු ධර්මයන්හි ධම්මස ඥානෙ ප්‍රඥාව විද්‍යාව ආලෝකය පහළ කරගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාකෝ පනායන් කායේ කායානුපස්සනා භාවේ තබ්බෝති. දැන් දුක්ඛාර සත්‍යය මේ විදිහට නෙමෙයිනේ පරිඤ්ඤයන්ති මේ භික්කවේ කියලා නේ විස්තර වෙන්නේ. දුක්ඛ පිරිසිඳ දැනගන්න ඕන කියලා. ඔව් දැන් මෙතනදී කායානුපස්සනාව වැඩි භාවය. ඔව් දැන් මෙතන මේ සම්පූර්ණයෙන් මේ සතර සතිපට්ඨානේ අපිට චතුරාර්ය සත්‍යය ගලපන්න තියෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යයට. එහෙමයි. සතිපට්ඨාන. ඔව් සතිපට්ඨානේ මේ චතුරාර්ය සත්‍යය ගලපෙන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යයේ වැඩි යුතු ආර්ය සත්‍යයට තමයි මේ ගලපෙන්නේ. එතකොට ඒකත් එක්ක සම්පූර්ණයෙන්ම අපි මේක පටලව ගන්න මේ යන්න ඕනේ නැහැ. එහෙමයි. ඒක අපි ශ්‍රවණය කරන අපේ පින්වත් මේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ට අපි මතක් කරනවා මේක ඒකත් එක්ක පටලව ගත යුතු නැහැ. මේක දුක්ඛ මේ නිරෝධ ගාමිනී පටිපදාරේ සත්‍යයේ වැඩි යුතු ආර්ය සත්‍යයේ ඒකට ගැලපෙලා යනවා මේ
මේක මේ මේ වනාහි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යය කියලා බුදුරජාන් වහන්සේ අවබෝධ කරගන්නවා. මේ වඩන්න තියෙන දෙයක් කියලා අවබෝධ කරගන්න, මේක වැඩුවා කියලා අවබෝධ කරගන්න විදිහ තමයි බුදුරජාන් වහන්සේ මේ කායානුපස්සනාව යටතේදීත්, වේදනානුපස්සනාව යටතේදීත්, චිත්තානුපස්සනාව යටතේදීත් විස්තර කරනවා. ඔව්, ධම්මානුපස්සනාව යටතේදීත් විස්තර කරන අපි ඉදිරියේදී ඉගෙන කතා කරනවා. එතකොට බුදුරජාන් වහන්සේ කායානුපස්සනාව වැඩි යුත්තක් කියලා, ඒ කියන්නේ ආනාපාන සතිය, ඉරියාපතේ, ඊට පස්සේ සති සම්පජඤ්ඤේ, ඊට පස්සේ පිළිකුල් භාවනාව, ධාතු මනසිකාරේ, නවසීවිතිකි, අර මේවනාහි කායානුපස්සනාවයි කියලා අවබෝධ කරගත්තු දේ ආදාපි සම්පජානෝ සතිමා කියන ඒවත් තුළින් මේක වඩන්න තියෙන්නේ. ඒව පෙරටු කරගෙන මේක වැඩි යුත්තක් කියලා බුදුරජාන් වහන්සේ අවබෝධ කරගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඒක අවබෝධ කරගන්නවා. මේ කායानुපස්සනාව සාකෝපනායන් කායේ කායानुපස්සනා භාවිතාති මේ භික්කවේ. මේ කායानुපස්සනාව මේක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ පිළිබඳව මේක මා විසින් භාවිත කළා. මේක මා විසින් භාවිත ප්‍රගුණ කළා. ප්‍රගුණ කළා. බුදුරජාණන් සම්පූර්ණයෙන්ම මේක ප්‍රගුණ කළා කියලා උන්වහන්සේට උබ්බේ අනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි උන්වහන්සේට පෙර නොයසු විරු ධර්මයන්හි ධම්මේස පහළ වුණ ඥානේ ප්‍රඥාව විද්‍යාව ආලෝකයේ උන්වහන්සේට කායानुපස්සනාව පිළිබඳව පහළ වුණා. එතකොට එදා උන්වහන්සේට අර ආනාපාන සතිය වඩද්දි උන්වහන්සේට මේ බෝධිමූලයේදී ආනාපාන සතිය තුළ කායानुපස්සනාව වැඩි ගියපු ආකාරය තමයි පින්වත් ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේ මෙතනදී මේ දේශනාවේදී මේ විග්‍රහ කරන්නේ. ඇත්තටම එහෙමයි සනා. ඒ සම්මා සම්බුද්ධත්වයේ ලැබීමේදී උන්වහන්සේට කායानुපස්සනාව මේවනාහි කායानुපස්සනාවයි, මේ කායानुපස්සනාව වැඩි යුත්තක්, මේ මා විසින් වැඩුවා කියන ඥානෙ ලැබුපු හැටි තමයි බුදුරජාන් වහන්සේ මේ විග්‍රහ කරන්නේ. එහෙමයි පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ වගේම පින්වත් ස්වාමීන් වහන්සේ මේ කායानुපස්සනාව භාගතුන් වහන්සේ ඒ විදිහට අවබෝධ කළා. ඒ වගේම කායानुපස්සනාව වඩන්න ඕන කියලා තේරුම් ගත්තා. ඒ වගේම කායानुපස්සනාව වැඩුවා කියලා මේකෙදි වදාලා. ඒ විදිහටමද පින්න ස්වාමීන් වහන්සේ මේ වේදනानुපස්සනාව ගැන විස්තර වෙන්නේ? එහෙමයි පින්න ස්වාමීන් වහන්සේ, වේදනानुපස්සනාව ගැන, චිත්තානුපස්සනාව ගැන, ධම්මානුපස්සනාව ගැන ඒ විදිහටම බුදුරජාන් වහන්සේ මේ තමන් වහන්සේ පිළිබඳව අවබෝධ කරගත්තු ආකාරයේ මේ දේශමේදී තවදුරටත් විග්‍රහ කරනවා. අයං වේදනාසු වේදනානුපස්සනාති මේ භික්කවේ පුබ්බේ අනුස්සතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි මේවනාහි වේදනානුපස්සනාවයි කියලා බුදුරජාණන් වහන්සේට පෙර නොයසු විරු ධර්මයන්හි ධම්මස පහළ වුණා කියනවා. මේ පිළිබඳව අවබෝධඥානෙ දකින්නා වූ ඇස බුදුරජාණන් වහන්සේට පිරිසුදු ඇස දකින, කියන්නේ කිසිම දෙයකින් ආවරණය වෙන්නේ නැතුව මේ පිළිබඳව දකින්නා වූ ඇස අනාවරණ ප්‍රඥාවෙන් යුක්තයි අපගේ භාග්‍යතුන් වහන්සේ. මේ දකින්නා වූ ඇස බුදුරජාණන් වහන්සේට ලැබුණා. ඥානෙ ඉපදුණා, ප්‍රඥාව ඉපදුණා, විද්‍යාව ඉපදුණා, ආලෝකයේ මේ බුදුරජාණන් වහන්සේට අවිද්‍යාව කඩතුරාව නැති වෙලා ගිහිල්ලා ආලෝකේ පහළ වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේට කොහොමද මේ මේ විදිහට වේදනානුපස්සනාව මෙයයි කියලා අවබෝධ වුණේ? උන්වහන්සේ අපට දේශනා කළා මහා සතිපට්ඨාන සූත්‍රයේ වේදනානුපස්සනාව කොමක්ද කියලා. ඒ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ වේදනානුපස්ස ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඇතුව පරිපූර්ණ අවබෝධයයි කියලා අපට කියන්න හැකි. අපට අවබෝධයේ පිණස හේතු වෙන ප්‍රමාණයට බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා මේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී. එහිදී බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කතංච භික්කවේ භික්ඛු වේදනාසු වේදනානුපස්සී විහෙරති. කොහොමද භික්ෂුව වේදනාවන් කෙරෙහි වේදනානුපස්සී වාසය කරන්නේ? ඉද භික්කවේ භික්ඛු සුඛං වේදනං වේදීමානෝ සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප වේදනාවක් විඳිද්දී සැප වේදනාවක් තමන් විඳිනවා කියලා දැනගෙන වාසය කරන. දුක්ඛං වේදනං වේදීමානෝ දුක්ඛං වේදනං වේදියාමීති පජානාති. දුක් වේදනාවක් විඳිද්දී තමන් දුක් වේදනාවක් විඳිනවා කියලා දැනගන්න. අදුක්ඛම සුඛං වේදනං වේදීමානෝ අදුක්ඛම සුඛං වේදනං වේදියාමීති පජානාති. සැප දුක් රහිත
වේදනාවක් විදිද්දි උපේක්ෂා වේදනාවක් විදිද්දි දැන් උපේක්ෂා වේදනාවක් විදින්නෙමි දැනගන්න. ඒ විදිහට මේක තවදුරටත් විග්‍රහ වෙනවා. සාමිසං වා සුඛං වේදනං වේදීමානෝ සාමිසං සුඛං වේදනං වේදියාමිති පජානාති. ඒ කියන්නේ සාමිස සහිත, ඒ කියන්නේ කාමයන් සමග මිශ්‍රිත සැප වේදනාවක් විදිද්දි තමන් කාමයන් සාමිස වූ සැප වේදනාවක් විඳිනවා කියලා දැනගන්න. ඒකට නිරාමිස සැප වේදනාවක් විදිද්දි නිරාමිස සැප වේදනාවක් විඳින්නෙමි දැනගන්න. ඊළඟට සාමිස වූ දුක් වේදනාවක් විදිද්දි සාමිස දුක් වේදනාවක් විඳිනවා කියලා දැනගන්න. ඊපස් සාමිස නිරාමිස දුක් වේදනාවක් විදිද්දි නිරාමිස දුක් වේදනාවක් විඳිනවා කියලා දැනගන්න. ඊට පස්සේ සාමිස අදුක්ඛම සුඛ වේදනාවක් විදිද්දි උපේක්ෂා වේදනාවක් විදිද්දි සාමිස උපේක්ෂා වේදනාවක් තමන් විඳිනවා කියලා දැනගන්න. ඒ තමන් තුළ උපදින වේදනාව දැන් තමන් විඳින්නේ මෙබඳු වේදනාවක් කියලා දැනගැනීම තමයි වේදනානුපස්සනාවේදී එතකොට කරන්න තියෙන්නේ. එහෙම. එතකොට එතනදී නිරාමිස අදුක්ඛම සුඛ වේදනාවක් තමන් විඳින්දි එයත් දැනගෙන වාසය කිරීමයි වේදනානුපස්සනාවේදී බුදුරජාන් වහන්සේ වේදනානුපස්සනාව හැටියට පින්න ස්වාමීන් වහන්සේ විග්‍රහ කරන්නේ. අවබෝධ කළා, භාවිත කළා. ඔව්. ඊට පස්සේ මේ වේදනානුපස්සනාව බුදුරජාන් වහන්සේ වැඩි යුත්තක් කියලා උන්වහන්සේට අවබෝධයේ ධම්මස ඥානෙ විද්‍යාව ආදි වශයෙන් මේ පිළිබඳ අවබෝධය ලබා ගන්නවා. මේ දේශනාවේ විස්තර වෙනවා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේට වේදනානුපස්සනාව වැඩුවා කියන ධම්මස ඊට පස්සේ ඥානෙ ප්‍රඥාව විද්‍යාව ආලෝකයේ උන්වහන්සේට උදා වෙනවා. ඒ විදිහටම බුදුරජාන් වහන්සේ විදිහට වේදනානුපස්සනාව පිළිබඳව පෙර නොයසෝ විරු ධර්මයන්හි දහම්මස පහල කරගත් ආකාරය විස්තර කරනවා. ඒතර පින චිත්තානුපස්සනාව පිළිබඳවත් බුදුරජාන් වහන්සේ විස්තර කරනවා. අයං චිත්තේ චිත්තානුපස්සනාති මේ භික්කවේ. උබ්බේ අනුනුස්සතේ සුධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විජ්ජා උදපාදි ආලෝක උදපාදි වශයෙන්. කියන්නේ මේවනාහි චිත්තානුපස්සනාවයි කියන්නේ. එයත් බුදුරජාන් වහන්සේ අර සතර සතිපට්ඨාන සූත්‍රයේදී අපට දේශනා කළ තියෙන ආකාරයෙන් තමයි උන්වහන්සේට එදා බෝධි මූලයේදී ඒ අවබෝධය උන්වහන්සේ පහළ කරගත්තේ. උන්වහන්සේ අවබෝධ කරගත්තේ මේ කොහොමද කතංච භික්කවේ භික්කු චitte චිත්තානුපස්සේ විහෙරති කියලා දේශනා කරනවා. ඉද භික්කවේ භික්කු සරාගං වා චිත්තං සරාගං චිත්තංติ පජානාති. තමන් තුළ සරාගේ චitteයක් ඇති වෙනකොට සරාගේ චitteයක් දැන් තමන්ට තියෙන්නේ කියලා දැනගන්න. එහෙමයි. ඒ හිත විතරාගී වෙද්දී රාගෙන් තොර වෙද්දී විතරාගේ චitteයක් කියලා දැනගන්න. පස්සේ සිත ද්වේෂ සහිත වෙද්දී දැන් තමන්ගේ හිතේ ද්වේෂය තියෙනවා කියලා දැනගන්න. හිත ද්වේෂයෙන් තොර වෙද්දී විත දෝෂය වෙද්දී විත දෝෂී සිතක් තියෙනවා කියලා දැනගන්න. හිත මෝහ සහිත වෙද්දී සමෝහී සිතක් කියලා දැනගන්නවා. සිත මෝහයෙන් තොර වෙද්දී විත මෝහී සිතක් කියලා දැනගන්න. මේ විදිහට සිත හැකිලෙද්දී හැකිලෙච්ච සිතක් වශයෙන්, හිත විසිරෙද්දී විසිරෙච්ච සිතක් වශයෙන්, ඊට පස්සේ තවත් හිතේ අවස්ථා විස්තර වෙනවා. හිත මහග්ගත වූ අවස්ථාව සමාධි සහිත මේ හිත දියුණු අවස්ථාවන්පත් වෙද්දී අමහග්ගත චිත්තේ එසේ දියුණු නූ අවස්ථාව, ඊට පස්සේ හිත උතුම් බවට සෞත්තර භාවයටපත් වූ අවස්ථාව අනුත්තර භාවයටපත් වූ අවස්ථාව, ඊට පස්සේ සමාහිත සිත අසමාහිත සිත, ඊට පස්සේ විමුක්ත සිත අවිමුක්ත සිත ආදී වශයෙන් 16 ආකාරයට මේ සිත පවතින අවස්ථාවන් පිළිබඳව සිහි පිහිටුවමින් චිත්තානුපස්සනාව වඩනාකාරය පිළිබඳව බුදුරජාන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරලා තියෙනවා. ඉතින් අන්නේ ආකාරයට මේ වනාහි චිත්තානුපස්සනාවයි කියන අවබෝධය බුදුරජාන් වහන්සේ පරිපූර්ණ වශයෙන්ම ලැබුවා කියන එක තමයි පින්වත් ස්වාමීන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඒ කියන්නේ කලින් අහපු නැති දෙයක් තේරුම් ගත්තා. ඔව්. උන්වහන්සේට දැන් අපි මේ බුද්ධ දේශනා ඇසුරින් තමයි මේ උපට දක්වන්නේ, මේ කතා කරන්නේ. අපි මේ අවබෝධයේ පිණිස අපි මේ කටයුතු කරන්නේ, මේ ධර්මයේ හැසිරෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ අවබෝධය ලැබුවේ උන්වහන්සේ කිසිම ගුරුවරයෙකුගේ උපකාරයක් නැතුව පින්වත් ස්වාමීන් වහන්සේ පෙර නොයසූ විරූ ධර්මයන්හි උන්වහන්සේට දහම්මස පහළුනේ ඥානෙ ප්‍රඥාව විද්‍යාව ආලෝකය උන්වහන්සේ උදා කරගත්. ඒකයි උන්වහන්සේගේ වටිනාකම.
සම්මා සම්බුද්ධ කියලා කියන්නේ. ඉතින් පින්න ස්වාමීන් වහන්සේ විදියට මේ කායනුපස්සනාව විදියටම වේදනානුපස්සනාවත් චිත්තානුපස්සනාවත් භාගතුන් වහන්සේ අවබෝධ කරලා දියුණු කරලා නිම කළා. මේ විදියම ධම්මානුපස්සනාව ගැනත් සඳහන් වෙන්නේ පින්න ස්වාමීන්. ධම්මානුපස්සනාවෙත් බුදුරජාණන් වහන්සේ මේ විදියටම පෙරණවැසූ විරෝධ ධර්මයන් පිළිබඳව උන්වහන්සේ අයන් ධම්මේසු ධම්මානුපස්සනාති මේ භික්කවේ පුබ්බේ අනුනුස්සතේසු ධම්මේසු පෙර නොයසූ විරූ ධර්මයන්හි ධම්මැස පහළ කරගත්ත කියනවා. මේ වනාහි මේ ධම්මානුපස්සනාවයි කියලා ධර්මයන් පිළිබඳව කියන මානසිකාර ප්‍රත්‍යයෙන් හටගන්න මේ පංච නීවරණ, ඊපස් පංච උපාදානස්කන්ධ, ආයතන, ඊට පස්සේ සප්ත බොජ්ජංග, ඊට පස්සේ චතුරාර්ය සත්‍ය කියන මේ ධර්මයන් පිළිබඳව මේ ධම්මානුපස්සනාවෙන් වාසය කරන මේ ධම්මානුපස්සනාව මෙයයි කියලා බුදුරජාණන් වහන්සේට පෙර නොයසෝ විරු ධර්මයන්හි ධම්මැස පහළ වුණා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ ධම්මානුපස්සනාව පිළිබඳව සතර සතිපට්ඨාන සූත්‍රයේදී විස්තර විභාග වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක අපට මේ බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තියෙන ආකාරයේ ඒ සතර සතිපට්ඨාන සූත්‍රය හැදෑරීමෙන් දැන කියා ගන්න පුළුවන්. ඉතින් මේ ධම්මානුපස්සනාවත් වැඩි යුක්තක් සාකෝ පනායන් ධම්මේසු ධම්මානුපස්සනා භාවේ තබ්බෝති මේ භික්කවේ. ධම්මානුපස්සනාව වැඩි යුක්තක් පින්නොත් මහණෙනි කියලා මට පෙර නොයසෝ විරෝ ධර්මයන්හි ධම්මැස පහළ වුණා කියන. ඒ වගේම ඥානං උදපාදි ඥානෙ පහළ වුණා කියනවා, ප්‍රඥාව පහළ වුණා කියනවා, විද්‍යාව පහළ වුණා කියනවා, ආලෝක උදපාදි ආලෝකේ පහළ වුණා කියනවා. ධම්මානුපස්සනාව අඳුනගත්තා, වඩන්න ඕන කියලා තේරුම් ගත්තා. ඒ වගේම භාවිතාති ඒක වැඩුවා කියලා, ඒ වඩන්න ඕනදී වඩා නිම කළා කියලා. දැන් අර අපි ඉස්සෙල්ලා පින්වත් ස්වාමීන් වහන්සේ කතා කළේ ආනාපාන සතිය තුළ, ආනාපාන සතිය තුළ මේ කායානුපස්සනාව තියෙනවා, ඊට පස්සේ වේදනානුපස්සනාව තියෙනවා, ඊට පස්සේ චිත්තානුපස්සනාව තියෙනවා, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානෙම තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ වනාහි ආනාපාන සතියයි, ආනාපාන සතිය තුළ මේ වනාහි කායානුපස්සනාවයි කියලා තේරුම් ගත්තා, වේදනානුපස්සනාවයි කියලා තේරුම් ගත්තා, චිත්තානුපස්සනාවයි කියලා තේරුම් ගත්තා, ධම්මානුපස්සනාවයි කියලා තේරුම් ගත්තා. මේ විදිහටයි මේ තුළ කායානුපස්සනාව වැඩි යුත්තේ, වේදනානුපස්සනාව වැඩි යුත්තේ, ඒ වගේම චිත්තානුපස්සනාව වැඩි යුත්තේ, ධම්මානුපස්සනාව වැඩි යුත්තේ කියලා අවබෝධ කරගත්තා පෙර නොයසූ විරූ විදිහට. එහෙමයි. ඊට පස්සේ වැඩි යුත්තේ බුදුරජාණන් වහන්සේ වඩා නිම කළා. ඒ ආනාපාන සතිය තුළ කායානුපස්සනාව බුදුරජාණන් වහන්සේ සතර බොජ්ජංග ධර්මයෙන් වැඩි යන ආකාරයට වැඩුවා. ශ්‍රී සම්මා සම්බුද්ධත්වයට සාක්ෂාත් කළේ ඒ නිසා. ඒ වගේම වේදනානුපස්සනාව වැඩුවා ඒ තුළ. ඒ වගේම චිත්තානුපස්සනාව වැඩුවා. ධම්මානුපස්සනාව වඩලා විද්‍යා විමුක්ති සත්ව බොජ්ජංග ධර්මත්ව වැඩි යන ආකාරයෙන් වඩලා විද්‍යා විමුක්ති චතුරාර්ය සත්‍ය අවබෝධි ගුරුපදේශ රහිතව බුදුරජාණන් වහන්සේ ප්‍රථම කොටම අවබෝධ කරගෙන මේ ලෝකයේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එහෙමයි සන්නස්. මම වනාහි අනුත්තර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා උන්වහන්සේ ප්‍රථම කොටම ප්‍රතිඥා දුන්නා. ඉතින් උන්වහන්සේගේ ශ්‍රී සම්මා සම්බුද්ධත්වයේ ගැන අපට දැනගන්න පුළුවන්, හිත පහදවා ගන්න පුළුවන් උතුම් සූත්‍ර දේශනාවක් මේ අනුනුසුත සූත්‍රය කළේ සාකච්ඡා කළේ. හොඳමයි පින්නස් ස්වාමීන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්නත්නි, අද පින්නස් ස්වාමීන් වහන්සේ සමගින් අනනුසුත සූත්‍ර දේශනාවයි ඒ කතා බස් කළේ. ඉතින් පින්නස් ස්වාමීන් වහන්ස, මේ සූත්‍ර දේශනාව තුළින් අපි මහා සතිපට්ඨාන සූත්‍රයේ ඇතුළත් කරුණුත් විස්තර කළා. ඉතින් මේ ධර්ම කතා බහෙන් අපි පිනක් රැස් කළා. ඉතින් මේ රැස්ුණු පින අපි සම්බුදු සසුනේ පුණ්‍ය අනුමෝදනා ලබන දෙවියන්ට අනුමෝදන් කරමු. ඒ වගේම පින් අනුමෝදන් වෙන සියලු පරදත්තුප සත්වයන්ට අනුමෝදන් කරමු. ඒ වගේම මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය අපට දායාද කළ අපගේ ගුරු දෙවියන් වහන්සේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට, ඒ වගේම සිළු ස්වාමීන් වහන්සේලාට පින් අනුමෝදන් කරමු. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ කටයුතු කරන හැම දෙනාටමත් පින් අනුමෝදන් කරමු. දෙවි මිනිස් ලෝකේ පින්වත් ඔබ අප හැම දෙනාටම මේ සොඳුරු නිවන් මඟ ඉතාම සොඳුරු ලෙස ගමන් කරන්නට, සොඳුරු නිවන් මඟ සම්පූර්ණ කරගන්නට අනනුසුත සූත්‍ර දේශනාව කතා බස් කිරීමෙන්, ධර්ම සාකච්ඡා කිරීමෙන් අපි රැස් කළ පින හැම දෙනාටම ඒකාන්තයෙන්ම
හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝති.